2007දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය විසින් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව විසිරුණු කල මේ දක්ෂයයි කියන වික්‍රමසිංහ එක දන්නේ නැහැ. ඇමතිවරු 3 දෙනෙක්ගේ හෝ 4 දෙනෙක්ගේ බලතල පවරා ගන්න කල මේ වික්‍රමසිංහ දන්නේ නැහැ. 17 දෙනෙක් එක්ක එකතු වෙලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දෑත් ශක්තිමත් කරන්න කරු ජයසූරිය යන කල ඔයා කපටියෙක් කියන රනිල් වික්‍රමසිංහ දන්නේ නැහැ. ඒකින්ද රටේ ජනතාව මේ පුද්ගලයා මත්ත මවලා තියෙන මේ ඔහු ගේම් කාරයෙක්ගේ ඔහු අති දක්ෂයෙක්ගේ ඔහු කපටියෙක්ගේ කියලා මවලා තියෙන තත්වයට රැක්වට එන්න අවශ්‍ය නැහැ. 17 දෙනෙක් කරු ජයසූරියත් එක්ක යනකල් රනිල් වික්‍රමසිංහ අකුරක් දන්නේ නැහැ. 2018 අගමැතිකම නැති වෙනකල් ඔහු දන්නේ නැහැ. එතකොට මේ රටේ බිහි කරපු දුර්වලම ණයයි. අයි වචන දෙකක් නැහැ. එවැන්නෙකුට තවදුරටත් රැවටෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ රනිල් හොරා කිව්වේ කවුද? අපිද? වැඩියෙන්ම කිව්වේ පොහොට්ටු. රනිල්ගේ මහ බැංකු හොරකම ගැන කිව්වේ කවුද? පොහොට්ටුයයි. ඊට පස්සේ මහ බැංකු චෝදනාව ගැන කිව්වේ කවුද? පොහොට්ටුයයි. 2015 ඉඳලා 2019 වෙනකල් බිලියන ගණනින් ණය ගත්තා. එහෙත් බෝක්කුවක්වත් හදාගන්න බැරි වුණා කිව්වේ කවුද? පොහොට්ටුයයි. එඳ අලුත් රනිල් වික්‍රමසිංහ කෙනෙක් හැදුන්නේ නැහැ. අපි කිව්වා ගෝඨාභය රාජපක්ෂ කියන්නේ බිහිවෙච්ච දුර්වලම නායකයා, එහෙම නැත්නම් රාජපක්ෂ පවුලේ ඉන්න දුර්වලයම කියලා අපි කිව්වා. හැබැයි රනිල් වික්‍රමසිංහ ඊට වඩා දශමයක් හොඳ බව අපි දන්නවා. දශමයක්. හැබැයි ඔහු පරමාදර්ශී හෝ අතිදක්ෂ නායකයෙක් නොවේ. අද ඉන්නේ එදා පොහොට්ටුව චෝදනා කරපු විදිහට 2015 ඉඳලා 2019 වෙනකල් ගත්ත ණය වලින් රටේ බෝක්කුවක්වත් හදාගන්න දැනුමක්, තේරුමක්, හැකියාවක්, දක්ෂකමක් තිබිච්ච නැති දුර්වල රනිල්. ඊට වඩා දෙයක් නැහැ ඊතර. අපි මේවා කිව්වේ පොහොට්ටුව. ඒතර ඒ පොහොට්ටුවේ හිටපු මේ ආර්ථික ඝාතනය කර කුණු පෝර ටික ගේනකොට අත උස්සපු රට විනාශ කරන්න අත උස්සපු නියෝජ්‍ය මුදල් ඇමතිවරු කැබිනට් මණ්ඩලේ තමයි අදත් රනිල් වික්‍රමසිංහ පිටිපස්සේ ඉන්නේ. මේ අයට රට විනාශ කරන්න ඔවුන්ගේ මේ තිබිච්ච මහා දැනුම පාවිච්චි කරලා ඔවුන්ට පුළුවන් වුණේ රට මේ තත්ත්වයෙන් විනාශ කරන්න පමණයි. ඒකින්ද මෙතන ඉන්නේ අති දක්ෂයන් පිරිසක් නෙවෙයි, අති දුර්වලයන් පිරිසක්. එම නිසා රටේ ජනතාව මේ මාධ්‍ය මගින් ගෙනෙන කරුණුවලට තවත් රැවටීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මතක තබා ගන්න, පළාත් සභාව නැති වුණෙන් පස්සේ ආණ්ඩුකාරවරයා යටතේ පවත්වගෙන ගියත්, පළාත් පාලන ආයතන කොමසාරිස්වරු යටතේ පවත්වගෙන ගියත්, 2024 නොවැම්බර් මාසේ 17 වෙනිදා රෑ 12ට රනිල් වික්‍රමසිංහගේ විධායක ජනාධිපති ධූරය අවසන්. 18 වෙනිදා උදේ මේ රටේ ජනාධිපතිවරයෙක් නැහැ. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් නැහැ. එතකොට ලේකම්වරු නැහැ. ආණ්ඩුවක් දුවන්න බෑ. ත්‍රිවිධ හමුදාවකට අනු දෙන්නට පුද්ගලයෙක් නැහැ. මේ තත්ත්වයක් යටතේ රට දුවන්න බෑ. මේ තත්ත්වයේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිස දන්නවා. හැබැයි දැනගෙනත් රටේ ජනතාවට විචිකිච්ඡාවක් සැකයක් ඉදිරිපත් කරනවා. රනිල් ඡන්දෙ තියයිද? රනිල් වංගුවක් ගහයිද? මතක තබා ගන්න, රනිල් වික්‍රමසිංහ කියන්නේ වංගු ගහන්න පුළුවන් ගේම් කාරයෙක් නෙමෙයි. අපේ අනුර කුමාර සහෝදරයා කිව්වා වගේ ඉතිහාසයේ බිහි කරපු දුර්වලම නායකයෙක්. එම නිසා මේ රටේ ඡන්දය තියන්නම වෙනවා.